ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්ම නියෝජනය වන පරිදි අද දවසේදී මේ හිමිකම ලබන්නට මේ උරුමය ලබා ගන්නට මේ රටේ ආදරණීය ඉඩම් අමාත්‍යතුමන්ගේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ හිටපු ආරාධනා කළ ඔබ සැමට උරුමය සෙනඟ කරවත් මතක් කරන්නට අවශ්‍යයි. ඒවරේ අවශ්‍යයෙන් 2024 අයවැය ඉඩම් පිළිබඳව යෝජනාව ඉදිරිපත් වන්නේ කරගනිමින් ඔබට අවශ්‍ය කටයුතු මේ බිමෙහි කරන්නට අවශ්‍ය ඒ අනුව ඔවුන්ගේ ඔප්පු බෙදාදීම කටයුත්තත් සිදු කරන්නට හැකියාව ලැබේවි. දැන් ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරන ලෙසට දසදහසකට ඉඩම් ඔප්පු ලබා දීම සිදු කළ යුතුයි. දිස්ත්‍රික්ක 25 නියෝජක අනුව වෙන්කොට ගනිමින් ඔවුන් වෙනුවෙන් වෙන්නුණු උරුමය සෙනඟ ඔප්පුව ප්‍රදානය කිරීමේ මේ මගේ රට, මම ඉපදුණු රට, මගේ උරුමය තහවුරු කරපු රට. ගරුතර සංඝරත්නය, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි පූජක පක්ෂය, ගරු අගමැතිතුමනි, ඉඩම් ඇමතිතුමනි, ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ආණ්ඩුකාරතුමනි, මෙතන පැමිණලා සිටින සියලු රජයේ නිලධාරීන්, නෝනා මහත්වරුනි, සම්භාවනීය අමුත්තනි, අද අයිතිය හිමි වෙන ඔබ සියලු දෙනාගෙම අවසරයි. අපි මෙතෙන්ට රැස් වෙලා තියෙන්නේ එක අරගලයක් අවසන් කරන්න. ඉඩම් අයිතිය ලබාගන්න කරපු අරගලය අවසන් කරන්න. ඒක සාර්ථකව අවසන් කළා තියෙනවා. අද අපි මේ සහභාගි වෙන්නේ විප්ලවීය අද අවස්ථාවක. ලක්ෂ 20කට ඉඩම් අයිතිය දෙන අවස්ථාවේදී. ඒ අයිතියෙන් රට ඉදිරියට ගෙනියන්න. ඒකයි මම මේක විප්ලවයක් කියන්නේ. මේ විප්ලවය භුක්ති විඳින්නේ රටේ ජනතාව. අපි මේ ඉඩම් අයිතිය ලැබුණාම කාටවත් යටත් වෙන්න උවමනා නැහැ. නිලධාරීන් ගිහින් අනුමැතිය වන්ට උවමනා නැහැ. මන්ත්‍රීවරු මුණ ගැහිලා ඒ වැඩ කටයුත්ත කරලා දෙන්න කියන්න උවමනා නැහැ. ඔබට තියෙන ඉඩමෙත් මට තියෙන ඉඩමෙත් කිසිම වෙනසක් නැහැ. මේ ඉඩම අරගෙන අපිට දියුණු කරන්න පුළුවන්. කාටවත් අපිට බලපෑම් කරන්න බෑ. ඒත් මම එකක් කියන්න කැමතියි. තමන්ට දෙන මේ අයිතිය ආරක්ෂා කරන්න. මේක තමන්ට විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන්ට, තමන්ගේ භාර්යාවටත් දෙන අයිතිය. ඒක ආරක්ෂා කරගෙන යන්න. ඒකෙන් ප්‍රයෝජනය ගන්න. ඉඩම් අයිතිය කියන්නේ ලෝකේ විප්ලව කීයක් ඇති වුණාද ඉඩම් අයිතිය ගැන. ඉඩම් අයිතිය ඉල්ලලා විප්ලව ගණනාවක් ආවා. අද මේ රටේ ඒ අයිතිය, ඒ විප්ලව නැතුව, ඉල්ලීමක් නැතුව අපි එකල්ලා දුන්නා. බොහෝ දෙනෙක් හිතුවා මේක කරන්න බැරි වැඩක් කියලා. ඒත් අපේ මේ ආණ්ඩුව මේ තීරණය අරගෙන ක්‍රියා කළා. විශේෂයෙන්ම මේ ඉඩම් ගොවිතැන් කරන අයටත් තිබෙනවා, ගෙවල් හැදුව අයටත් තියෙනවා. ඒ දෙකටම අයිතිය ඉන්නවා. ගොවිතැන් කරන ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය තියෙනවා. ඒ ස්තුතිය තමයි
මේ රටේ ආර්ථිකය ගොඩගන්න ගිය මහකන්නෙත් ඒ යලකන්නෙත් ඔබෙන් ලැබුණු සහයෝගය. අපේ අස්වැන්න සාර්ථක වුණා, අපේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩංවල නිවාස තියෙන අය ඉන්නවා, නිවාස හදාගත්ත අය ඉන්නවා. අපි එවන් ඒ අයටත් ස්තුති කරනවා. මේ අමාරු කාලේ අපි ගැන විශ්වාසය තියලා ඒ දුක විඳින්නත් ඒ බර අරගන්ටත් කත්තේ පියවර. අපි පුළුවන් විදියට අපේ ස්තුතිය දෙන්නේ මේ ඉඩං ඔප්පුව, මේ සින්නක්කර අයිතිය ඔබට දීලා. මේක ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ කාලේ ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. අපේ ඉන්න විශාල උසස් නිලධාරීන්ට, ඈපවරුන්ට, නිලමේවරුන්ට සන්නසින් ඉඩම් දුන්නා. අනික් අයට ඉඩම් දීලා වගා කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගියා. මොකද සුද්ධ කරේ? ඇවිල්ලා කිව්වා ඔප්පු ක්‍රමයේ අනුව අපිට ඔප්පු දෙන්න කියලා. ඔප්පු තිබුණේ ඉනි මුඩුබිමි පනත යටතේ. මේ සියල්ලම රජයට ගියා. ඒ සමහර ඉඩම් අරගෙන සුද්ධන්ටම විකුණුවා වතු ඇති කරන්න කියලා. ජනතාවට මොකුත් තිබුණේ නැහැ. ඒත් DSN නැක මෑතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත දීලා ගොවිතැන් කරන්න කියලා ඉඩම් දෙන්න පටන් ගත්තා. ඉඩම් අත්පත් කිරීමේ පනත එක්ක නිදහස් කාලෙදී ඒ ගම්මාන ව්‍යාප්ත කරන්න අවට තියෙන ඉඩම් අත්පත් කරගත්තා. ඒ අනුව තමයි ක්‍රේක්‍ය වැඩ කටයුතු කළේ. ඒත් ඉඩමේ අයිතිය කාටවත් හම්බුනේ නැහැ. තමන්ට බලපත්‍රයකින් හම්බුනේ. එතනින් තමයි මේ වියලි කලාපෙට ජනතාව ගෙනලා පදිංචි කළේ. එතනින් අපි වී වගාව කුඹුරු කරන එක පටන් ගත්තා.